හොඳම උදාහරණයක් ගත්තොත් එහෙම රාජගිරි ෆ්ලයිඕවර් එක බිලියන බිලියන හමකට මතක හරි බිලියන 4ක් හරි බිලියන 4ක් වගේ වයි ගානක් විතර ගිවිදම් කරලා තියෙනවා එකම දේ තියෙන්නේ ඉස්සර අපි බිමින් ගියා දැන් අපි උඩින් යනවා ට්‍රැෆික් එකේ ඒ ට්‍රැෆික් එකේම බිමින් ගිය කට්ටිය දැන් උඩින් යනවා ඔක වේසකට ප්‍රශ්න වාසියකට තියෙන්නේ අර වටපිට ටිකක් බලාගෙන ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න පුළුවන් ඉන්න අලියාගේ පිටේ ගෙම්බොත් ලගිනවා කියලා ගමේ කතාවක් තියෙනවා. ඉතින් අද ඒක තමයි අත්‍තර වෙලා තියෙන්නේ. නමුත් අපිට නැගී සිටීමට හොඳම හැකියාව තියෙනවා නැගී සිටියොත් අලියාගේ ශක්තිය ගොඩාක් වෙනවා. අලියා කියන්නේ මේ අර මේ ඉන්න අලියා නෙවෙයි. අනිත් අපි කතා කරන්නේ මේ සාමාන්‍ය මම මේ විවේකට උදාහරණයක් මම කතා කරේ ඒක. ලංකාවේ අද ආණ්ඩුවේ රජයේ ආදායම මේ නම්බර්ස් ටික කියව ගන්න පුළුවන් වෙයි මම බින්දු වලින් දැන් මේ නම්බර්ස් ටික දැනගන්න ඕන නිසා මම ඉතින් ඔබතුමාලා දන්නවා ඉතින් උඩ තියෙන ඉලක්කම කියවන්න මේ තියෙන්නේ මම ඉතින් ඔක්කොමලා දන්නවා මේ කියවන්න මේ තියෙන්නේ 5 බිලියන් බිලියන 5ක් මියනනේ බියන්න බිලියන 5ක් ඒ කියන්නේ අපේ ආණ්ඩුවේ අඩේ රජයේ දවසක ආදායම ඒ කියන්නේ ඕනෑම දවසකට රටට ලැබෙන ආදායම බිලියන බිලියන 5ක් ඉතින් ඒ කියන්නේ ආදායම් පැත්තෙන් ගත්තාම මේ මේ ආදායම මුතුවල්ලට පේනවා ඇති මේක එකාකාරව ගමන් කරනවා ඒ කියන්නේ රටේ රටට ආදායම් නැති රටක් නෙමෙයි මේක. එතකොට මේ 500 බිලියන් බිලියන 5ක් කියන එක ඒ බිලියන 5 මැනේජ් කරගන්න බැරුව තමයි මේ ඔක්කොම ප්‍රශ්න අද හදාගෙන තියෙන්නේ. එතකොට බිලියන 5ක් දවසකට කියන ආදායම කොච්චරද කියලා මම ඉදන් ඔබතුමල්ලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක රටේ මොන ප්‍රශ්න තිබුණත් වෙනස් වෙලා නැහැ අත් වශයෙන්ම කියනවා නම් පසුගිය කාලේ ගත්තාම ප්‍රශ්න තියෙන දවස්වල ආදායම වැඩි වෙනවා ටිකක් වැඩි. මොකද හේතුව දවස් ගාණක් ගෙදර වහලා දාලා එළියට ගියන් පස්සේ ලිඳේ වතුර මට්ටම පිරෙනවා. මොකද අරගන්නේ අරගන්න නැතුව නම් ලිඳ පිරෙනවා. ඒකම හිස් කළා ඉහපු ලිඳක් රෑ එළියනකොට පිරෙනවා. අනේ ඒ වගේ අය මුදල් අමාත්‍යාංශයට මුදල් එන ප්‍රමාණය වැඩි වෙනවා මුන් ටික පොඩ්ඩක් පැත්තකටලා ඉන්නවනම්. හැබැයි ඒක ප්‍රශ්නයක් තියෙනවා. මේ 5 බිලියන් ආදායමක් හම්බෙනකොට දිනකට වියදම 7 බිලියන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ කියන්නේ වියදම 7 බිලියන් කරගෙන තමයි අද තියෙන්නේ. එතකොට මේ මේක තමයි තියෙන ගැටලුව. එතකොට මේ 7 බිලියන් ආදායම වියදම අපිට බැරිද වෙනස් කරගන්න කියන කාරණේ තමයි අපි නැවත සලකා බලන්න අවශ්‍ය වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ කරගන්න පුළුවන්. මේ 5 බිලියන් කිසිම ප්‍රශ්නයක් නැතුව ආදායම 6 බිලියන් වලට 7 බිලියන් වලට අරය ගැනීම සඳහා මේ පදනමේ යටතේම ඉතාමත් හැකියාව තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම අපි කවුරුත් දන්නවා අද කස්ටම් එකේ තියෙන සිටුේෂන් එක කස්ටමර්ට අවශ්‍ය පහසුකම් ඇත්ත වශයෙන්ම නැහැ. දවසකට කන්ටේනර් 1500ක් රට ඇතුළට කන්ටේනර් එනවා. හැබැයි කන්ටේනර් 100යි කස්ටම් එකෙන් පරීක්ෂෙන්ට භාජනය කරන්නේ. ඉතුරු ප්‍රමාණය කරන්න තව අවශ්‍ය පහසුකම් නැහැ. එතන අවශ්‍ය ටෙක්නිකල් ඉක්විප්මන්ට් ඇත්ත වශයෙන්ම නැහැ. CCTV නැහැ. ඔපරේෂන්ස් එක්ස්රේ මැෂින්ස් ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් ප්‍රමාණයකින් නැහැ. ඒ නිසා මේක වෙනස් කිරීම හරහා මේ කන්ටේනර් සංඛ්‍යාව අනිවාර්යයෙන් පරීක්ෂණයේ විශාල වශයෙන් වැඩි කිරීමට අවශ්‍යයි. ඒ අනුව කස්ටම් මා විශ්වාස කරනවා කස්ටම් එකේ වියදම රියැලිටිය හෙඩ් එක ගත්තොත් එහෙම 125කින් 150කින් වැඩි කරන්න පුළුවන් කියලා. ඊළඟට ඉන්කම් ටැක්ස් දේශීය ආදායම් ගත්තත් මේ තත්ත්වෙම තමයි තියෙන්නේ. අද කරන විගණනයේ ඔඩිට් ප්‍රමාණය පිළිබඳව තියෙන ප්‍රශ්නත් එක්ක ගත්තාම මේක කිසිම ප්‍රශ්නයක් නැතුව ඉහළ දැමීමේ හැකියාව ඇත්ත වශයෙන්ම රජයට තියෙනවා බදු රේට් කිසිවක් වැඩි නොකර. ඒකම දිනකට වියදම 7 බිලියන්. මේ 7 බිලියන් එක ඉතාමත්ම පැහැදිලිවම අඩු කරන්න පුළුවන් 5 බිලියන් වලට 5.5 බිලියන් වලට. මොකද ඒක අපි විගණනයේදී අපි ඔප්පු කරලා තියෙනවා. අද ඒක පිළිඅරන් තියෙනවා රජයේ ආදායමින් රජයේ බජට් එකෙන් 125ක් උඩින්ම ඉතුරු කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ රටේ කරප්ෂන් නැති කරොත් එහෙම මේ කාරණේ කරන්න පුළුවන්. කරප්ෂන් නැති කරනවා කියන එක මේ රටේ ලොකු අපහසු කාර්යයක් හෙට මා විශ්වාස කරන්නේ. මොකද රජයේ නාස්තිය විශාල වශයෙන් අද වැඩි වෙලා තියෙන්නේ. ඒ නාස්තිය වැඩි වෙන ප්‍රධානම හේතුව හැටියට දකින්නේ රටේ තියෙන මූල්‍ය විනය කඩාවැටීම. කියන්නේ අනවශ්‍ය විදියට දේශපාලන මැදිහත් වීම, දේශපාලනීකරණය. ඒකම මූල්‍ය විනය කිසි විදිහකට තකන් නැති විදියට කටයුතු කිරීම හරහා රාජ්‍ය මූල්‍ය විනය සම්පූර්ණයෙන්ම අද කරා වැටලා තියෙන්නේ. ඒක මම උදාහරණයක් හොක් කළාට කියන්නේ අද රාජ්‍ය දේපල පාරේ වැටලා තියෙන පර්ස් එකක් ඕන කෙනෙක් ඇඳ ගන්නවා වගේ ඉවතර ගන්න පුළුවන් මට්ටමට පරිවර්තන වෙලා තියෙන්නේ. ඒතොර එනම් මේක වෙනස් කරන්න බැරිද? මේක වෙනස් කරන්න පුළුවන්. ඊටම පහසුවෙන් වෙනස් කරන්න පුළුවන්. මොකද ඉංග්‍රීසින් ලංකාවට ලබා දුන්න හොඳ
FRAR system එකක් එමෙ නැත්නම් මූල්‍ය රෙගුලාසි ක්‍රමවේදයක් ලංකාවේ තියෙනවා. හැබැයි පසුගිය දශක දෙක තුල මේ මූල්‍ය රෙගුලාසි 7-5කට ගණන් ගන්න දුව සම්පූර්ණයෙන්ම ඒවා දූෂණය කරා මේ මූල්‍ය රෙගුලාසි කරලා අනිවාර්යයෙන් මූල්‍ය රෙගුලාසි පිළිපැදුවේ එකවට ගෙදර යන්න වෙනවා කියන concept එක රාජ්‍ය සේවය කොට නැගුවා. ඒ හරහා ගොඩක් දෙනෙක් මූල්‍ය රෙගුලාසි කඩකිරීම දවසේ කාර්යබවට පරිවර්තනය කරගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ revenue actual estimation and initial budget එක ගත්තාම budget එක කියලා ගත්තා මං හිතන්නේ ලංකාවේ තියෙන ලොකුම බොරුව කියලා කිව්වොත් මං හිතන්නේ නිවැරදි. ඒ කියන්නේ budget එක කියන්නේ ඇත්තටම ලොකුම බොරුව බවට පරිවර්තනය කරලා budget වල difference එක actual එක සහ estimation එක අතර difference එක billion ගාණක් හැම වර්ෂෙම 2018 බජට් එක 13ක් ඩිෆරන්ස් එක ඒ ඔරිජිනල් බජට් එකත් එක්ක මේක ඇතුලේ ගත්තාම 150 160 වෙනස්කම් තියෙනවා සමහර වෙලාවට 100 වෙනස්කම් තියෙන ඒරියාස් තියෙනවා ඉතින් අපිට නැතුව නෙවෙයි අපිට සියලුම දේවල් තියෙනවා රටේ ආදායම ඉතාමත් හොඳයි දවසකට 5 බිලියන් කියන්නේ ඉතාමත් හොඳ ආදායමක් මේක 6-7 බිලියන් වලට වැඩි කිරීමක් අනිත් පැත්තෙන් කරන්න පුළුවන් වගේම මේ ආදායම රැක ගන්න අනිවාර්යෙන් පුළුවන් මේ ආදායම කිසි ආකාරයකට වෙනස් වෙලා නැහැ පහුගිය කාලේ දිගින් දිගටම වැඩි වෙලායි තියෙන්නේ ඔරිජිනල් බජට් එකත් එස්ටිමේට් බජට් එකත් අතර විශාල ගැප් එකක් හැම වෙලෙම පැන නගිනවා ඒ පැන නගින්න හේතුව බජට් එක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම සාධාරණ විදිහට සකස් කරපු එකට මේ ලංකාවේ. ඒ කියන්නේ ඒවා තනිකරම දියාරු ස්ටේට්මන්ට් බවට අද පරිවර්තනය වෙලා තියෙන්නේ. බජටින් සිස්ටම් එකේ බරපතල වෙනසක් රටේ තියෙන නිසා තමයි මේ ප්‍රශ්නේ පැනගිලා තියෙන්නේ. ඒවා නිකන් ආවට ගියාට ගිනුම් හදලා ගිනුම් සකස් කරන්න නැතුව එක එකනාගේ මතය පදනම් කරගෙන තමයි මේ ෆිගර්ස් ගණනය කරන්නේ. ඒ නිසා වර්ෂය අවසානයේ විශාල වෙනසක් බවට පරිවර්තනය වෙනවා. ඒ වෙනස ඊළඟට කරන්නේ ණය බවට පරිවර්තනය කරන එකයි. ඒ අනුව මේක එක්ස්පෙන්ඩිචර් එස්ටිමේෂන් එකත් මේ විදිහම තමයි විශාල ඩිෆරන්ස් එකකින් තමයි මේ එස්ටිමේෂන් එක ගමන් කරන්නේ මොකද මේ මාස සම්බන්ධයෙන් කිසිම සැලසුමක් නැතුව රාජ්‍ය අංශයේ විශාල ආකාරයකට මේ පත් වෙලා දිනවා කියන පිළිබඳව මේ කාරණේ ඉතාමත්ම පැහැදිලි වෙනවා ඔබ දකින්න ඇති මේකේ 2016 බජට් එකයි ඇක්චුවල් එක අතර එක්ස්පෙන්ඩිචර් වල ඩිෆරන්ස් එක වැඩිම වර්ෂය. ඒ කියන්නේ බජට් එක සම්පූර්ණයෙන්ම අසාර්ථක බජට් එකක් බවට පරිවර්තන වුණා. ඊළඟට පබ්ලික් ඉන්වෙස්ට්මන්ට් ගත්තාම එස්ටිමේෂන් එකට වඩා ඒකෙන් භාගයේ ගොඩක් වෙලාවට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. මොකද හුඟක් වෙලාවට වර්ෂය අවසාන වෙනකොට බජට් එකට මුදල් නැති නිසා නතර කරන්න කැපිටල් එක්ස්පෙන්ඩිචර් ඔබතුමාලට පේනවා ඇති 2016 වර්ෂයේදී බජට් එකයි මේක අතර වෙනස 150ක් කියන මට්ටමට පවා ගියා. අවසානයේ මොකද වුනේ මේ ක්‍රමවේදය පදනම් කරගෙන රටේ ණය ප්‍රමාණය ක්‍රමානුකූලව ඉහළ යෑමයි. 2019 ජනවාරි පළවෙනි දිනකොට දේශීය ණය ප්‍රමාණය කියවන්න පුළුවන්ද මන්ද? මේ දේශීය ණය ප්‍රමාණය ට්‍රිලියන 5.7ක් ට්‍රිලියන 5ක් ට්‍රිලියන 1කට තියෙනවා 0.12ක් හරි එතකොට ඒ නිසා තමයි ට්‍රිලියන 5.732ක් බවට පරිවර්තන වෙලා තියෙන්නේ ලංකාවේ ණය ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණය ට්‍රිලියන 5.745ක් වෙලා තියෙනවා ඒ කියන්නේ මේක තරඟයට තමයි යන්නේ බැලන්ස් කරගන්න ඒ පැත්තයි මේ 50ට 50 ස්ට්‍රේට් එකේ තමයි ගිහිල්ලා තින්නේ එතකොට මුළු ණය ප්‍රමාණය අද 2019 ජනවාරි වෙනකොට මුළු ණය ප්‍රමාණය 11.4 ට්‍රිලියන් කියන තත්ත්වයට වැටිලා තියෙනවා ඒ අනුව ඒක පුජ්‍ය ණය ප්‍රමාණය 5,30,000ක් 2019 පළ වෙනකොට මේ ස්ටේට්මන්ට් එක මම 2016 දුන්න වෙලාවේ තමයි මට මතකද ඔබතුමාලට විශ්වාසභංග යෝජනාවක් ගැන තීරණය කළා මම වැරදි ෆිගර්ස් දෙනවා කියලා මම අදත් ඒ ෆිගර්ස් ඒ විදිහටම කියනවා ඒ ෆිගර්ස් වල එහෙමම ඉන්නවා ඊළඟට මේ තියෙන ප්‍රමාණය ගත්තාම මේක සත්‍ය ණය නෙවෙයි කියන පිළිබඳව මම නැවතත් කියනවා මොකද මීට අමතරව මම හිතන්නේ ට්‍රිලියන 2කට විතර තව ණය වැඩි වෙයි ඒ ප්‍රමාණය අර මම එදා කිව්වා වගේ මට අදත් කියන්න තියෙන්නේ වයි මගෙන් අහන්න කියලා තමයි මොකද හේතුව වෙන කෙනෙකුට හොයන්න අමාරුයි ලංකාවේ ඉච්චරටම සිස්ටම් එක කඩාවැටලා තියෙන රාජ්‍ය සේවයේ ඒ නිසා තවත් විශාල වශයෙන්ම ණය තියෙනවා මේ ප්‍රශේෂයට ඇතුළත් නු ඒතර එහෙම තියෙද්දී වියදම් වැඩි කිරීම සඳහා හැම වෙලාවෙම අලුත් ෆේරි ටේල් සකස් කිරීම තමයි අද දිගින් දිගටම සිද්ධ වෙන්නේ මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් මම පසුගිය 2094 ඉඳලා මේ මිනිෆෙස්ටෝස් ඔක්කොම කියවලා බැලුවා හැම එකේම තියෙනවා මේ ෆේරි ටේල් එක විශාල වශයෙන් පොරොන්දු දීලා හැබැයි මේ පොරොන්දු ඔක්කොම වත්කම් පැත්තේ ඕන කෙනෙකුෙන් කවුරුන් ඇහුවොත් මේවාට කොහෙන්ද සල්ලි කියලා දෙන්න උත්තරයක් ඇත්ත වශයෙන්ම නැහැ ඒ නිසා තමයි පසුගිය කාලේ සියලුම මිනිෆෙස්ටෝ සකස් කළා දෙනවා මැතිවරණ පොරොන්දු දිගින් දිගටම දීලා තියෙනවා මැතිවරණ පොරොන්දු කිසිම හේගත තදාන් වෙලා නැහැ
කොහොමද මේ 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 වගේ සමෘද්ධි දෙන්න මේ වගේ පඩි වැඩි කරන්න මේ වගේ බිල්ඩින් සදන්න ඉන්වෙස්ට්මන්ට් කරන්න සල්ලි කොහෙන්ද කියන කාරණේ කිස්තැනක් කියලා නැහැ. අනිවාර්යයෙන්ම මේ අපිට දැනට තියෙන 5 බිලියන් ආදායම් මාර්ගය යම් ආකාරයකට ඉහළ නැග ගන්න ඕනේ. ඒක ඉහළ නැගිනම් නැතිනම් 7 බිලියන් වල තියෙන වියදම් ප්‍රමාණය පල්ලෙහාට ගේන්න ඕනේ. මම හිතන්නේ මේක තමයි කරන්න පුළුවන් අත්‍යවශ්‍යම කාරණේ, වැදගත්ම කාරණේ, කළ යුතුම කාරණේ. මොකද මේ කාරණේ නොකර මොන කතන්දර කතා කළත් ඇත්ත වශයෙන්ම වැඩක් වෙන්නේ නැහැ. අපිට ලස්සන රටක් ගොඩනැගීමේ හැකියාව ඇත්ත වශයෙන්ම තියෙනවා. කිසිම මේක අමාරු වැඩක් නෙමෙයි. මේක ලොකු අමාරුවක් ඇට මම නම් කිසිම අවස්ථාවක දකින්නේ නැහැ. මොකද ඕවර්නයිට් කරන්න පුළුවන් තරම් පහසු කාර්යයක් තමයි තියෙන්නේ. නමුත් ඒ සඳහා කිසිම සැලැස්මක්, කිසිම වැඩපිළිවෙලක්, කිසිම උනන්දුවක් තියෙන බවක් ඇත්ත වශයෙන්ම පේන්නේ නැහැ. අපේ එක්ස්චේන්ජ් රේට් එක ඉහළ යෑම ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඩෙට් රේට් එක වෙනස් වීමට මේකේ තියෙන්නේ ඒ ඩිෆරන්ස් එක. දැනට මේ මුළු 11 trillion කියන ණය ප්‍රමාණය 1 trillion අඩු වෙනවා ඩොලරේ රේට් එක 150ට අරන් ආවොත්. මම නම් ණය ගන්නේ, මම නම් ණය ගෙවන්නේ, මම ඊටමත් පරිස්සම් වෙනවා මේ වැඩේ කරන්න. හැබැයි මම නම් ණය ගන්නේ, ඔබ නම් ණය ගෙවන්නේ, why should I care? So that's the issue today. මේ ණය කියලා ණය ගැනීම ඊටමත්ම සාර්ථක ව්‍යායාමයක් හැටියට තමයි අද ප්‍රජය දකින්නේ. අපි මෙච්චර ප්‍රමාණයක් ගත්තා මම හරිම සාර්ථකයි මගේ ඩිස්කෂන් එක කියලා ඇවිල්ලා විලිලැජ්ජ නැතුව මිනිසුන්ට ප්‍රකාශ කරන මට්ටමට අද පත් වෙලා. ඒක ඇත්ත වශයෙන්ම ලැජ්ජා වෙන කාරණයක් හැටියටයි මා දකින්නේ. මොකද හේතුව මේ ණය සීමාව තරහ තවදුරටත් අපිට ඉදිරියට යෑමේ හැකියාවක් ඇත්ත වශයෙන්ම මේ සිස්ටම් එක යටතේ නැහැ. එහෙනම් අපි වෙනත් සිස්ටම් එකක් සොයා ගන්න ඕනේ. ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි ඒ ඇසට් ඒ ණය අරගෙන මොනවද කරේ කියන කාරණය. මේක තමයි බරපතල ප්‍රශ්නේ. මම පසුගිය අවුරුදු වල මුදල් අමාත්‍යාංශයේ account reject කළා. reject කරන ප්‍රධානම හේතුවුනේ මේ කාරණේ. 11 trillion ණය තියෙනවා. නමුත් ඔබතුමාලට පේනවා ඇති වත්කම් තියෙන්නේ 1.9 trillion. ඒතර වත්කම් 1.9 trillion තියෙනකොට ඉතුරු මුදල් වලට මොකද උනේ කියන ප්‍රශ්නයත් වශයෙන් පැනනගෙන මේ තියෙන්නේ. ඒ කියන්නේ විශාල වශයෙන් ණය අරගෙන තියෙනවා, ණය පාවිච්චි කරලා තියෙනවා නොයෙකුත් recurring day to day expenditure කිරීම සඳහා. උදාහරණයකට ගත්තම ඔයගොල්ලෝ දන්නවා බොන්ඩ් කේසෙගේ 10 බිලියන අරගත්තේ ඊළඟ දවසේ ගෙවන්න තිබුණු පොලියක් ගෙවන්න. හැබැයි ඊළඟ දවසේ ගෙවන්න තිබුණු කරන්ට් ඉන්ට්‍රස්ට් එක ගෙවන්න අවුරුදු 30ක බොන්ඩ් එකක් issue කරා. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේකෙන් skip කළා. මගේ පරම්පරාවනේ ඊළඟ පරම්පරාවට ණය ටික දුන්නා. අවුරුද්දේකින් තමයි ණය ගෙවන්න වෙන්නේ. Now we are okay. ඒ බේස් එකෙන් තමයි ඇත්ත වශයෙන්ම අද ප්‍රශ්න දිහා බලන්නේ. නමුත් මේක වෙනස් කිරීමේ වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම අවතීර්ණ වුණොත් තමයි සස්ත්‍රික දේශයක් හෙට අපිට මේ ගමන ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් මොද උදාහරණයක් ගත්තොත් එහෙම රාජගිරි ෆ්ලයි ඕ එක බිලියන මට මතක හරි බිලියන 4ක් වගේ වගේ ගාණක් ඉතින් ගිහින් කරලා තියෙනවා. එකම දේ තියෙන්නේ ඉස්සර අපි බිමින් ගියා, දැන් අපි උඩින් යනවා ට්‍රැෆික් එකේ. ඒ ට්‍රැෆික් එකේම බිමින් ගිය කට්ටිය දැන් උඩින් යනවා. ඔක වේසකට ප්‍රශ්න වාසියකට තියෙන්නේ අර වටපිට ටිකක් බලාගෙන ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න පුළුවන්. එතකොට මොකද්ද මේකේ තියෙන ලාභය කියන කාරණේ අපි බලන්න ඕනේ. එතකොට ඒ වගේ වියදමක් කරන්න පුළුවන් තත්ත්වයකද අපේ රට තියෙන්නේ කියන කාරණේ අපි බලන්න ඕනේ. actual government expenditure government revenue and budget deficit මෙන්න මේ ආකාරයට ක්‍රමානුකූලව වැඩි වීම පවතිනවා. මේ වැඩි වීමට ප්‍රධානම හේතුව තමයි inefficiency එක රටේ තියෙන රාජ්‍ය සේවයේ තියෙන මේ මුදල් කළමනාකරණයේ තියෙන weakness එක. රාජ්‍ය අංශයේ අකාර්යක්ෂම ආයතනය මොකද්ද කියලා මගෙන් කවුරු ඇහුවොත් එම මට කියන්න තියෙන්නේ මුදල් අමාත්‍යාංශය කියලා. ඊළඟට අනිත් වයිට පල්ලෙහා ක්‍රමානුකූලව පෙළගසන්න පුළුවන්. ඒකයි සත්‍ය තත්ත්වේ. ඒ නිසා මේක දවස ගානේ ක්‍රමානුකූලව අවුරුදු පතා පුළුල් ලෙවීම පවතින මේ ගැප් එක. ඉතින් තව දුරටත් අපි කිසි කරදරයක් නැතුව බජට් එකෙන් කියනවා අපි මේ අවුරුද්දේ ට්‍රිලියන 2ක් ණය ගන්නවා කියලා. එහෙම කියන තරම් අපි අද දීන වෙලා තියෙනවා. ඒක තමයි කනගාටුවට ඇත්ත වශයෙන්ම කාරණේට මා දකින්නේ. වර්තමානයේ අසාර්ථක වෙන ප්‍රධාන හේතුව අනවශ්‍ය බලාපොරොත්තු මත අඥාන දේශපාලන තීරණ කියන එක තමයි මගේ මතය. මේ තැනට අපි රට තල්ලුනේ මොන හේතුවන් නිසාද කියන එක අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ වුණාට අපි රට ගොඩනැගීම ගැන කතා කරොත් එහෙම අර ලස්සන කතන්දරයක් තියෙන මම මේ අමුණුගම ප්‍රකාශය කියලා සටහන් කරේ. ඒකයි ඊසාන දිගේ නිරදිතික මෝසම් තුලා වෙලාවට සමලා හමයි නම් වර්ෂාව නිසි ආකාරයට ලැබේ නම් රාජ්‍ය සේවකයා පෞද්ගලික සේවය තමන්ගේ රාජකාරි වෙලාවට ගිහිල්ලා ගෙදරේ නම් 105 growth rate එක ගන්න මොකෙක්වත් දඟලන්න ඕනේ නැහැ. හැබැයි ඒක දේශපාලකයා එකතු වෙලා 104ට බස්සනවා.
නළලේ තබාගත් උපැස්සුවලක් නිවස හැමතැනම සොයන මිනිස්සු ඔයගොල්ලෝ දැකලා ඇති. රටේ ආර්ථිකය ඒ වගේ ප්‍රශ්නයකට මාරලා තියෙන මේ ඊටම අත ළඟ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා ක්‍රමවේදය තියෙන හැබැයි ඒක හොයාගන්නේ හතර වටේ මේක හොයනවා ගිලම් මුළු ලෝකෙ හැමතැනම හොයනවා ජපානයේ හොයනවා චීනයේ හොයනවා සිංගප්පූරුවේ හොයනවා ඒ හැමතැනම හොයනවා හැබැයි මේක මෙතන ඊටාත්ම පැහැදිලිව තියෙනවා කියන කාරණේ ඊටාත්ම පැහැදිලිව අපිට කතා කරන්න පුළුවන් ඊළඟට ලංකාව ගත්තාම මගේ අවුරුදු 25ක අධ්‍යක්ෂකීමත් පසුගිය කාලේ මම අතඹලොක් අතඹලක්සේ රාජ්‍ය සේවයේ රජයේ මේ ප්‍රශ්නේ දැක්කා ඒ නිසා මට හිතෙන්නේ මේක උපමට්ටම් කළ වටිනා මැණික් ගලක් මඩ ගොහරුවක දාලා දිනවා වගේ මේක අරගෙන චුට්ටක් මෙහෙම පිය දාලා ෂෝරූම් එකෙන් තියන්න පුළුවන් බිලියන් ගාණක් වටිනවා ඒ වගේ තත්ත්වයකට මේ රට දින ඒ නිසා මම කියන්නේ මේක කඩාවැටෙන්න අවශ්‍යතාවයක් නැහැ අපිට මේක හදන්න පුළුවන් ලංකාව සම්පත් වලින් ආඩ්‍ය රටක් මේක තරම් සම්පත් මා විශ්වාස කරන්නේ මේ ලෝකෙ කොහොමද තියනවා කියලා. එච්චරට සම්පත් තියෙන රටක් හැටියට මේක දකින්න පුළුවන්. අපි උදාහරණ කියනවා බල්ලෙකුට මඤ්ඤොකලියකින් දමල ගැහුවොත් එහෙම බල්ලා දුවනවා මඤ්ඤොකලිය වැටිච්ච දෙන පැලවෙනවා හෙට අල බහිනවා. ඒ වගේ තත්ත්වයක් මේ රටේ තියෙන්නේ. දවස් හතක් කාපට් පාරක වාහනයක් නොගියොත් එහෙම අටවෙනි දවසේ පාරේ තනකොළ පැලවෙනවා. එච්චර රටක ඛණ්ඩ නැත්තම් ආදායම නැහැ කියලා කියනවනම් කුෂිකර්මයේ කඩාවැටලා තියෙනවනම් කියනවනම් මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක අපිට නැවත සිතා බලන්න අවශ්‍යයි මේක විද්‍යුතුන් අනිවාර්යයෙන්ම සලකා බලන්න අවශ්‍යයි විද්‍යුතුන් නැවත සිතා බලන්න අවශ්‍යයි මේ ප්‍රශ්නේ මෝඩෙන්ට බාර දීලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි